තව ප්‍රශ්නයක් වශයෙන් තියෙන කූඹියේ තරම්වත් මරන්නේ නැති ධර්මානුකූල ජීවිතයක් ගත කරන ගුරුවරියක් වන මට මගේ කකුල නැති වුණා. මේක මේ ආත්ම භාවකටද? දැන් අපි කූඹියෙක් මරන්නේ. බුදුරජාණන් වහන්සේ කූඹියෙක් තියා ශුද්‍ර ජීවියෙකුට හිංගා හිංසා විඳවා හිතන්නේ නැති අන්තිම සුද්ධ බව අපිට විශ්වාසයි. ශ්‍රද්ධාවෙන් අදහන්න පුළුවන් දෙයක්. අන්තිම මාතර පාපය තියා වාසනා ක්ලේශයක්වත් මතුවේ නැති උන්වහන්සේ මරන්න බැරි වුණා විතරක් නේද ලෝකෙ? දෙව්දත්ත ගල්පෙල කකුලේ කොහොමද ලේයි පැද්දෙවි නැත් ඇඟිලි පොඩි කලේ නැත්? වරදක් නොකර ඵලියෙ විපාකෙම බේරෙන්න පුළුවන්. දැන් වරදක් නොකළා. දැන් ලෝතුරාබුදිලා සියලු වැරදි සියලු වාසනා ක්ලේශයි තයි කියලා ඉවර කළා. උන්වහන්සේට පුළුවන් නේද මේ අර අකුසල් වලින් බේරෙන්න? ඒක පාප කර්ම. එයා එහෙම ඒවා එනවා. ඒවා මේ දැන් කරන සුද්ධතාවයෙන් ඒවට මේ සාක්ෂි ගන්න බැහැ. සියල්ල ඉතින් කකුලක් අහිමි වෙන්න හේතු වෙන්න හේතු වෙන ඒවා තව හුඟක් එහාත් පැත්තේ සෙල්ලම් තියෙන්න පුළුවන්. අද අපි කෝබියක මරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ආත්මෙද අම්මා කුදු ගහලා එනවා ඵලයන් කකුල ගහලා එනවා පයින් යනවා මොකද? මතකද? මතක නැහැ. මැරිලා මේ අද්දේ ඉපදු. මම දැන් කෝබියක මරන්නේ. මම කකුල ගැන්නේ. හැපුවා. මෙච්චර කෝබියකක් මරන්න නැති මට මොකද්ද මේ වුනේ? මොකද්ද මේ ඕක දහම? මෙච්චර සාධාරණව ජීවත් වෙන මට ඇයි මෙහෙම වුනේ? මතකේ කොතන ඉඳලාද? මේ උපන්නාට පස්සේ අවුරුදු 3කින් මෙහානේ මතකේ. අවුරුදු 2 කාලයවත් මතකද? අනන්ත ප්‍රමාණ සංසාරේ ආපුව මතකද? දැන් මේ විපාක දෙන්නේ අනන්ත ප්‍රමාණ සංසාරේ කල්පගාමීයන් කරපු අද්දවුවද? කරු විපාකයි පසුපස එන අපි දන්නවා. ඉතින් අපිට මේ මේ අද්දවුවේ තියෙන මේ ශාරීරිය තියෙන ලෙන් රෝග හරි දුක් කරදර හරි විනිද සිද්ධ වෙනේවා හරි මේවා නැති කරගන්න දාගන්නවා කියන එක නෙමෙයි අපි ඉන්න ඕනේ. මේ ලැබිච්ච එක අවස්ථාවක වාසනාවක් තියෙනවා. කකුල කැවිලා කකුල කොටා වෙලා ඉඳගෙන හරි මට ඔළුව තියෙනවා කියලා කල්පනා කරන්න. එහෙනම් මේ අසාර ලෝකයන් තේරුම් ගන්න බුදුදහම තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවට බාධාවක් කියලා නෑනේ කකුල නැතුවට. මැරෙන්න ඉස්සෙල්ලා ඒක පූර්ණ කරගන්න ඕනේ. යන්තම් මම පූර්ණ කරගෙන යථාභූතය ලබා ගත්තා නම් වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ දුක් ගමන තේරම ඉවරයි. අනන්තයේ විඳ දින සියලු දුක් කරවල නිදහස්. අන්න ඒක කරගන්න බලන්න ඕනේ. ඒකේ හිත තියාගන්න ඕනේ. ඒකයි කළ ගත යුතු. මේ සාකිට මොනවා කියලා වුණත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ අතපය හදාගන්නවත් ජීවත් වෙන්නවත් මේ රෝගේ පෙන් කෙලින්නවත් මලක් හදාගන්න බුදුදහම ප්‍රතිඵල හොයින්ද නෙමෙයි බලන්න ඕනේ. ලැබිලා තියෙන අවස්ථාවේ මගේ තාම මොලේ ලැබිලා නැහැ. යන්තම් තාම මට පණ තියෙනා මේ කියන බුදුබණ තේරුම් ගන්න. ලෝකේ අසාරත්වය කියන කිව්වහම වටහා ගන්න හැකියාව තිබෙනවා. අසාර ලෝකෙන් අත මිදී යන්න තියෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය පූර්ණ කරගැනීමට බාධාවක් නැත්නම් මං කොහොම හරි උත්සාහ කරනවා. අප්‍රමාදයෙන් නිතර රැඳවල් උත්සාහ කරලා ඒක අවබෝධ කරගන්න ඕනේ. මේ කය ගැන මයි බලාපොරොත්තුවක් නැහැ. ඔතන ඉන්න ඕනේ. කය ගැන කතා කරන්න දෙයක් නැහැ. විවිධාකාරින් ආපදාවන්ට කෝතර වෙන්න පුළුවන්. සංසාරික කරන ලද කර්ම විපාකෙ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා හටගත්ත මුළු වැඩ පිළිවෙල දැනුත් අපිට ඒවැ අපේ ජීවිතේ ගත වෙන්නේ. ওই අතර ඇතිනේ විවිධාකාර අරුපාඩු වෙන්න පුළුවන්. ඒවට හේතුකාරක වශයෙන් විවිධාකාරින් අපිට හතර දෙන්න පුළුවන්. ඒවක අපි ජීවත් වෙන විශ්වය තුළ විවිධාකාර විෂම විශ්ව කාලයක් එනවා. ලෝක සත්‍යයගෙන් පොදු විනාශය නිසා ඇති වෙන විනාශයන්ගෙන් හැටි වෙන විෂ විපර්යාසයන්ට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒ වැන්නේ දෙ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධාකාර රෝගාබාධ දුක් කරදර ඇති වෙන මේ භෞතික ලෝකේ මේ පසු කාලේ හැදෙනවා. ඕවා වළක්වන්න අපිට බෑ. අපි බලන්න ඕනේ එහෙම එකක් හැදෙන ලෝකේ. තව හුස්ම ගන්න අරින්දි ඉස්සලා මරණය ඉන්න පුළුවන් ලෝකේ. හුස්මක් අරගෙන අධින තරම් විලාවකත් නම් ප්‍රමාදුනොත් මට පාඩු. දැන් ඒ මොහොතකවත් දහම් සිතිවිල්ලකින් අහත් වෙන්නේ. මේ ලෝකේ අසාරත්වය දැනගන්න උත්සාහ කරනවා. අසාරත්වයෙන් මිදීමේ විමුක්තිය සාන්ත ප්‍රණීත බව සිහි කරනවා. මෙන්න මේකින් ආර්ය අෂ්ටාංග මාර්ගය හැකිතරම් වලන්න මම හැදවල් දෙක උත්සාහ කරනවා කියලා අප්‍රමාද වෙන්න ඕනේ. ඒ නිසා මේ ලෝකේ සුන්දර ලෝකයක් කරන්නවත් සැනසුම හොයන්නවත් බුදුදහම තුළින් ඉන්නවා තව මහා බාල තැනක් ඒ. එතනින් ඉහට යන්න ඕනේ.